සංගලදේ අපට ලැබෙන්නේ අපට කියන්නේ සමීදුන් අප සමගයි අඳුරේලියද අපට ලැබෙන්නේ සමීදුන්ගෙන්මයි සැපතද විපතද අපට ලැබෙන්නේ සමීදුන්ගෙන්මයි පියාණන්ගේද පුත්‍රයාණන්ගේද සුද්ධාත්මයාණන්ගේද නාමයෙන් ආමේන්. අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වර ප්‍රසාදය දෙවි පියාණන්ගේ ප්‍රේමයත් සුද්ධාත්මයාණන්ගේ ජීවදානයත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. ප්‍රියදර සහෝදර සහෝදරියනි, ස්වාමින් වහන්සේ තුල පරිශුද්ධවත් ජීවිතයක් ගත කරන්නට ස්වාමින් වහන්සේගේ ප්‍රේමය තුල ජීවත් වන්නට කැඳවීම ලබා ඇති අපි උන්වහන්සේගේ ප්‍රේමයේ උපරිම පරිත්‍යාගය වූ දිව්‍ය යාගය සිදු කරන්නට එක් රොක් වී සිටිමින් අපි මේ අවස්ථාවේදී ස්වාමින් වහන්සේට ප්‍රශංසාවේ ගීතයක් ගායනා කරන්නට අපගේ ජීවිතයේ උන්වහන්සේට ප්‍රශංසාව ගෙන දෙන අත්දැකීමක් කරගන්නට තීරණය කරමු. එබැවින් මෙම දිව්‍ය පූජා යාගයේ නිසි ලෙස සූදානම් වීම සඳහා අපි දැන් අපේ පව් සිහි කර කමාවයද සිටිමු. සියලු බලති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබට මා පව් කළ බව කියමි. සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කළෙමි. ඒ මාගේ වරදින්ය මාගේ වරදින්ය මාගේ මහත්වරදීන්ය. ඒ භාග්‍යවත් නිත්‍ය කණ්ඩමණිය තුමියද සියලු සුරු දූතයන් හා සුදවත්යන්ද මාගේ සහෝදර වරුණියවද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරමින් සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා. ආමේන්. ස්වාමිනි කරුණා කළ මැනව, ස්වාමිනි කරුණා කළ මැනව, ක්‍රිස්තුනි කරුණා කළ මැනව, ක්‍රිස්තුනි කරුණා කළ මැනව, ස්වාමිනි කරුණා කළ මැනව, ස්වාමිනි කරුණා කළ මැනව, ස්වර්ගයේ දෙවියන් වහන්සේට මහිමය වේවා, මෙලොවේ උන්වහන්සේගේ දයාවලතනන්හට සාමය වේවා. දෙවි ස්වාමිනී ස්වර්ගයේ රජාණනි, සියලු බලති දෙවියන් අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වන්දනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා ස්තුති කරමු. ඒකජන්ත පුත්‍ර වූ ස්වාමිනී ජේසු ක්‍රිස්තුනි, දෙවි ස්වාමිනී දේවරාජනායනි, පියාණන්ගේ පුත්‍රයානි, ලොවේ පවහරින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව, ලොවේ පවහරින ඔබ වහන්සේ අපගේ ඇඳුම පිළිගත මැනව, පියාණන්ගේ දකුණු පසේ වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව, සුදාමයන් සමග දෙවිපියාණන්ගේ මහිමේ වැඩවසන්නා වැඩවසන්නා වූ ජේසුස් ක්‍රිස්තුනි,
एकम सुदोतन वहांसे उब वहांसे मय एकम स्वामीन वहांसे उब वहांसे मय एकम परमोत्तमयान वहांसे उब वहांसे मय आमेन अपि आज्ञा करमु सदा जीवमान देवी स्वामी ने अप स्वामीन वन जेसुस के सुन वाहन से मरणी नुत्तान वी में विजय ग्रहणे समरण में पास को समय हृदयांग में प्रीति एन पासुकिरी मठापट वाराम दुन मैनव अपे जीवित एद नवतावेन सरसागेन मठ अपट उदाव मैनव मेकी देवबा शुद्धात्मन समग एक देवियान सदा हटम जीवात्मनाव रज कम करनाद बगे पुत्र आनापगे स्वामी दवन जे कृष्ण वहन से उदय साम अपट लबे अपोस्तलोरुंगे क्रियापुतिन उपुटागत पाठयकी फिलिप समारिये नुवरकट गोस एही क्रिस्तुस वहांसे गैन देशना कले फिलिप कीदे एसु ओहु कल अरुम पुदुम दे दुटु जन समूहयो ओहुट एकसितिन सवन दुन्ह अशुद्धात्म वही सिटी बहु दिनकुगेन ए आत्म महाहंडिन मोरगसविन दुर्वगिय बहु अंशभाग रोगी हुद खुरुद सुवकरनु लबूह एनवर महत प्रीतियक अतिविय समारयन देवियन वहांसेगे वचनय पिलिगत भव जेरुसलमे सिटी अपोस्तुलुवरुंट सेलवुयेन ओहु पेदुरु सह जुआम ओन वेतडे यवुह ओहु एहिगोस ओन्ट शुद्धात्म्यानन लेबेने पिनिस याक्ञा कलह मंद ओन जेसुस वहन्सिगे नामेट बौतिस्म करनु लेबुआ मिस एवन तुरुत शुद्धात्म्यानन ओन गेन किसी वेकु के रही पैमिनर सिटी ये नेत अपोस चुलुवरुन ओन पिट अत्तेबु खल ओन ट शुद्धात में आनन लेबिनी देव वचन या मेसे या देव महान सेठ सोस्त्र वेवा ओबके पिलितुर लोबेस सियालेनी देविदुन हट प्रीति गोशा पवत्वन्न इतुमान
ජාතීන් දෙස නිත්‍යම බලන සීක කිසිම කැරලි කරුවෙක් ඉදුමන් තෙරෙහිව නොනැගී සිසියල්ලෙනි දෙවිඳුන් හට ප්‍රීති ഘോഷා පවන් වන්න දෙවිඳුන් නම දින සියල්ලෙනි එන්න සවන් දෙන්න ඉමිතේ තුමානන් මට කළ සීළු දේ ඔබට මම කියා දෙන්නෙමි දෙවිඳුන්ට ප්‍රශංසා වේවා සුදෝ පේතෘතුමාලියෝ පළමු හසුනෙන් කොටසකි ඔබගේ සිතින් ක්‍රිස්තුන් වහන්සේට සමිදානන් වහන්සේ හැටියට ගෞරව කරන්න ඔබට ඇති බලාපොරොත්තුව ගැන ඔබෙන් ප්‍රශ්න කරන සියල්ලන්ට පිළිතුරු දීමට නිතර සූදානම්ව සිටින්න එහෙත් ආචාරශීලී විද ගෞරවයෙන් යුක්තවද එසේ කළ යුතුය ඔබ නිදොස් හෘද සාක්ෂියක් ඇතුව සිටින්න එවිට ඔබට අපහාස කරමින් ඔබට විරුද්ධව කතා කරන අය ක්‍රිස්තුන් වහන්සේගේ අනුගාමිකයන් වශයෙන් ඔබේ යහපත් හැසිරීම දැක ලැජ්ජාවට පැමිණෙනවා ඇත ඔබ යහපත කර දුක් විඳීම දේව කැමැත්ත වේ නම් එය නපුරු දේ කර දුක් විඳීමට වඩා හොඳය ක්‍රිස්තුන් වහන්සේ ඔබේ පව් උදෙසා වරක් දිවි පිදූ සේක උන්වහන්සේ ධර්මිෂ්ඨව සිටි නමුත් දෙවියන් වහන්සේ වෙතට ඔබ පමුණවනු පිණිස අධර්මිෂ්ඨයන් වෙනුවෙන් දිවි පිදූ සේක උන්වහන්සේ මනුෂ්‍ය ස්වභාවයෙන් මරණයට පත් කරනු ලැබූ සේක ආත්මික ස්වභාවයෙන් උත්ථාන කරනු ලැබූ සේක දේව වචනය මෙසේය දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා ඔබ සමග වන සේක්වා ඔබ සමගද වන සේක්වා සුවිශේෂක ජෝම් තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය ස්වාමී ඔබ වහන්සේට මහිමය වේවා ජේසුස් වහන්සේ සිය ගෝලයන්ට මෙසේ කී සේක ඔබ මට ප්‍රේම කරන්න හෝ නම්
उबमागे आक्षा पिलिपदिन्न हुय एविट मम पियानंगेन आयदिन्नेमि उन वहन्सेद ओब समग सदाहटम सिटिन पिनिस वेनत सहाय दायकेकु ओब वेत एवन सेक ए सहाय दायकयानु सत्यतावे आत्मयानुय उन वहन्से पिलिगनीमट लोकया अपोह सत्य मंद लोकया उन वहन्से दकिन्नेवत हंदुनन्नेवत नेत एहेत ओब उन वहन्से हंदुनन्नाहुय मंद उन वहन्से ओब समग नेवते सिटमिन ओब तुल वेडवासन सेक उबानातयन वीमट इड नोदेन्नेमि मम नेवत ओब वेतट एन्नेमि तव स्वल्प वेलावकिन लोकया मा तवत नोदकिति एहेत ओब मा दकिन्नहुय कुमक हेन्दयात मा जीवत्वन निसा ओबत जीवत्वन बेविनि ए दवसेदि मा पियानन वहन्से तुलद ओब मा तुलद मा ओब तुलद सिटिन बव ओब दनगन्नाहुय मागे आक्षा पिलिगेन एवा पिलिपदिन यम तनत्तेक वेद मट प्रेम करन्ने ओहुय यम तनत्तेक मट प्रेम करन्नेद मागे पियानोत ओहुट प्रेम करन सेक ममद ओहुट प्रेम कोट ओहुट एलिदराव वन्नेमि किसेक सुविशेष वाक्य नाम मेसेय ऋषुतु मंथुल मा प्रियादर सहोदर सहोदरियनी अदाप कियवन्नट यदुन सुविशेष पाठे तुल ऐति प्रधानम वगंतिय लेस मा दकिन्ने मेन्न मे वचनाई मागे आज्ञा पिलिगेन एवा पिलिपदिन यम तनत्तेक वेद मट प्रेम करन्ने ओहुय यम तनत्तेक मट प्रेम करन्नेद मागे पियानन वहन सेत ओहुट प्रेम करन सेक ममद ओहुट प्रेम कोट ओहुट एलिदराव वन्नेमी द मोस्ट इंपॉर्टेंट सेंटेंस इन द रीडिंग फॉर मी ऑफ टुडेज गॉस्पल फ्रॉम सेंट जॉन इज एज फॉलोज ही दैट हैथ माय कमांडमेंट्स एंड कीप्स देम ही इट इज दैट लव्स मी And he that loves me shall be loved by my Father, and I will love him and manifest myself to him. The last phrase that Jesus will show himself to that person is mentioned in the text very clearly. Emphanizo auto eauton. Jesus further affirmed the need to be authentic when further down in that same text He stated as follows, If a man loves me, he will keep my words, and my Father will love him, and we will come unto him and make our abode in him. With him we will make our abode. Swamin vahansege e vadanvala idiriyata thiyena vakyaka menna mehema sandahan karanawa. मनुष्येकु मट प्रेम करान्ने नम हितेम मागे धर्मे पिलिपदिन्ने मागे पियानन वहन्सेद ओहुट प्रेम करन सेक अपु अपि ओहु वेत पैमिन ओहु समग वासय करान्नेमु मे वदनिन स्प्रीतु सांतु वहन्से अपतुल वासय करान्ने एनम क्रिस्तुस वहन्सेद पियानन वहन्सेद अपतुलट एन्ने उन्वहन्सेट अप दक्वन प्रेमय तुल बव
මේ වදන් කීපෙන්ම ස්වාමින් වහන්සේ අපට පහදලා දෙනවා. These sentences show that Jesus wants us to love him if we are to experience the presence of the Holy Spirit in our life. In fact, Jesus promised that he will never leave us alone, that he will accompany us right through our existence. තවද උන්වහන්සේගේ දේශනවලදී මේ අදහසට උන්වහන්සේ තවත් අවස්ථාවලදී සඳහන් කරන වගන්ති කීපයක් මට මතකයට නැගෙනවා. එකක් තමයි මතේ උතුමාගේ සුවිශේෂයේ 7 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙන මේ වගන්තිය. ස්වර්ගයේ වැඩවසන මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන අය මිස මට ස්වාමිනී ස්වාමිනී කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නෝය. ඒ දවසේදී බොහෝ දෙනෙක් ස්වාමිනී ස්වාමිනී ඔබේ නාමයෙන් දුෂ්ටාත්මයන් දුරු නොකලෙමුදැයි මට කියනු ඇත. එවිට මම කිසි කලෙක ඔබ නොහඳුනන්නෙමි දුදනෙනි මා වෙතින් අහක්ව යන්නේයි ඔවුන්ට කියන්නෙමි. කියන්නේ අපි කියන වචනවල නෙමෙයි වැදගත්කම තියෙන්නේ. අපි ජීවත් වන ක්‍රමවේදය තුලයි වැදගත්කම තියෙන්නේ. අපි කොහොමද ස්වාමින් වහන්සේට ඉතසිතින්ම ආදරය කරන්නේ කියන එක. ස්වාමින් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ අපෙන් ඉල්ලා සිටින්නේ උන්වහන්සේට ඉතසිතින්ම සම්පූර්ණ සිතින්ම ආදරය කිරීමයි. එහෙම නොකර අපි ස්වාමිනී ස්වාමිනී කියලා කතා කෙරුවට වැඩක් නැහැ. වචන වලින් වැඩක් නැහැ. අපේ ජීවිත තීන්දුවල මේ ආදරය අපි පෙන්වුම් කරන්නට ඕනේ. නිකන් කටින් බතල හිටවීම නෙවෙයි උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. උන්වහන්සේ ශ්‍රාවකයන් නම් උන්වහන්සේගේ අපි උන්වහන්සේගේ කැමැත්ත ඉටු කරන්නට ඕනේ. We need to put into practice that love that we profess with our words. Words alone is not enough. In another text found in Matthew chapter 7 verse 21, Jesus said earlier, "Not everyone who says to me, 'Lord, Lord,' will enter the kingdom of heaven, but the one who does the will of my Father in heaven. On that day, many will say to me, 'Lord, Lord, did we not prophesy in your name and cast out demons in your name and do many mighty works in your name?' And then I will declare to them, 'I never knew you. Depart from me, you workers of lawlessness.'" So just because we say words, or even we work miracles in his name, or say that it is done in his name, just the words won't do. We must love Jesus Christ in the first place. The first option is to love him, and he wants us to love him. And that's the way he will accompany us in our life with the Spirit. උන්වහන්සේගේ කියමනට අනුව ජීවත් වන අය උන්වහන්සේ සමාන කරන්නේ පර්වතයක් මත තමාගේ ගේය තනාගත් නැනවතෙකුට දැනවතෙකුටයි. වැසි වැස ජලය ගලා සුළඟ හමා ඒ ගෙට ගැසීය. එහෙත් එය පර්වතයක් මත පිහිටා තිබුණු බැවින් බිඳ නොවැටුණි. Jesus wants all of us to build our house on him, to love him in deed and in words, in deeds. Wants his disciples to be authentic and true to his teachings, not just by word but in deed. In the gospel, in verse 25 of that same gospel of Matthew chapter 7, he speaks of a person who builds his life on a rock, the house built on a rock, and the rain fell and the floods came and the winds blew and beat on that house, but it did not fall because it had been founded on the rock. Today's cause for sadness in our society is because of the lack of authenticity in our lives. If we do not remain authentic, we run the risk of creating a self-centered, egoistic existence around us. Not one of joy and happiness. The joy that comes from knowing that Jesus Christ is with us. Api ara swamin wahanse tula ara geya thanagattu parvate mata geya thanagattu aya wage ape jeevithaya tulata swamin wahanse kendawa ganima tulin api samaja asahaneyata patwanne neha. Api sabaa preethi addakinwa kiyana eka thamai apita kiyanna puluwam wanne.
සුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සුපුවතේ ආනන්දය කියන ඒ උන්වහන්සේ ලියපු අපෝස්තලික අනුශාසනා පත්‍රය ආරම්භ කරමින් සඳහන් කරන වදනක් වෙත මගේ අවධානය යොමු වුණා. පරිභෝජන වාදය ව්‍යාප්තියේ ප්‍රතිඵලයක් ලෙස වර්තමාන ලෝකයේ මුහුණ දෙන අති භයානක දේ නම් මසුරු හදවත් තෘප්තිමත් වීමෙන් ලැබෙන සන්තාපයත් නිස්සාර සතුටක් කරා ලුහුබැඳ යාම හා අසංවේදී හෘද සාක්ෂියක්ය. ඒ කියන්නේ දෙවියන් වහන්සේ කෙනෙක් නැතුව මේ ආත්මාර්ථකාමී ලෝකය හදාගෙන යන පරිභෝජනවාදී ලෝකයේ තුලින් අපිට ලැබෙන්නේ යන්නේ මේ දේවල් මසුරු හදවත් තෘප්තිමත් වීමෙන් ලැබෙන සන්තාපය. මසුරු හදවත් තෘප්තිමත් වුණාම සන්තෝෂයක් නෙමෙයි ලැබෙන්නේ සන්තාපයක්. තවත් කෑදරකමක් ඇති වෙනවා. තව තවත් ඕනේ කියලා හිතෙනවා. නිස්සාර සතුටක් කරා ලූ බැඳ යාම හා අසංවේදී හෘද සාක්ෂිය. ඕන දෙයක් කරලා ඒ දේ සාධාරණීකරණය කරන්න අපිට පුළුවන්. අසංවේදී හෘද සාක්ෂියක් කියන්නේ අන්න ඒකයි. අපගේ ඇතුළාන්ත ජීවිතය අපගේ ආශාවන්හා කාර්යයන් උදෙසාම පමණක් යොමු විට පාප වහන්සේ කියනවා අන් අය ගැන හෝ දිලින්දන් ගැන හෝ සිතීමට ඉඩක් අප තුල ඉතිරිවන්නේ නැත. මේ ආත්මාර්ථකාමී ක්‍රමවේදයේ ගියාම අන් අය ගැන අපි හිතන්නේ නැහැ. ඔවුන් වහන්සේගේ ප්‍රේමේ ආනන්දය දැනෙන්නේ නැත. යහපත කිරීමට තිබෙන්නා වූ ආශාව බොඳවැයයි. යහපත කරන්නට කැමැත්තක් ඇතිවන්නේ නැහැ. විශ්වාසකයන් මූණ දෙන අති භයානක දේ මෙයයි. බොහෝ දිනෙකු එහි ගොදුරක් වී හමාරය. එසේම ඔවුන් නුරුස්සන සුළු කේන්ති යන සහ උදාසීන වූවන් බවට පත් වී ඇත. අභිමානවත් සහ සම්පූර්ණ ජීවිත ගත කිරීම එය නොවේයි. අප වෙනුවෙන් දෙවියන් වහන්සේගේ සැලැස්මත් එය නොවේයි. උත්තාන වූ කිති සමිඳුන්ගේ හදවත ප්‍රභවය කරගත් ආත්මයානන් තුළ ජීවිතයද එය නොවේයි. මේ ආත්මාර්ථකාමී පැවැත්ම මේ පරිභෝජනවාදයට වහල් වෙලා අපි ගත කරන ජීවිතය. The great danger, according to Pope Francis in his first apostolic exhortation, Evangelii Gaudium, in today's world, pervaded as it is by consumerism, is the desolation and anguish born of a complacent yet covetous heart, greedy heart. The feverish pursuit of frivolous pleasures, and a blunted conscience. Whenever our interior life becomes caught up in its own interests and concerns, there is no longer room for others, no place for the poor in our life. God's voice is no longer heard, the quiet joy of His love is no longer felt, and the desire to be good fades away. This is a very real danger for believers too. Many fall prey to it and end up resentful, angry, and listless, unhappy. That is no way to live a dignified and fulfilled life. It is not God's will for us, nor is it the life in the Spirit which has its source in the heart of the risen Christ. The Spirit of God does not live in us if we become subservient to this consumerist, unjust social structure that humanity has created. Without God, without faith. This whole process started with the French Revolution. Liberty, equality, fraternity. But hardly 50 years went, France became once again a slave of autocracy and dictatorship with Napoleon. Humanity cannot make that kind of just world purely on human considerations. There has to be the divine consideration. Swamin Vahansege, Handata Kan Nodi, Api Hadannate Yana Lokaya, Eka Thavakalika, Eka Kalpavatinne Ne, 1789 Pransa Maha Viplavedi, Nidahasa, Samanatmatave, Sahodaratve Kiyana, Akalpa Godanagannate Kiyala, Viplave Sidu Karapu Aya, Tama Tamanwa Mara Ganibin, Eti Vechcha E Maha Vyasane Tulin, වැඩිකල් යන්නට මත්තෙන් තවත් ආඥාදායකයෙකු වන නැපොලියොන් බොනපාට් කියන මිනිසයා බිහි වුණා. කවදාක්වත් දෙවියන් වහන්සේ නැතිව
ආගමක් නැතුව ධර්මයක් නැතුව ප්‍රතිපත්තියක් නැතුව මිනිස් සමාජයක් හදන්න බෑ පාප වහන්සේ කියන්නේ ඒකයි The Pope calls upon us Christians everywhere at this very moment to a renewed personal encounter with Jesus Christ or at least an openness to letting him encounter them. The Pope states further that no one should think that this invitation is not meant for him or for her, since no one is excluded from the joy brought about by the Lord. That is very clear in this document. That is very important. Religion and faith brings a sense of self-discipline to a person's life. Of course, if he or she takes it seriously. Agama adahannekuta soyang viniyak ibema athi wenawa. E dharmaye athi watinakama anuwa jeevithaye sama teernayakma gannata agamika pavatma keneku tula yam kisi aasawak athi karanawa kapawimak athi karanawa. ආගම ධර්මේ නැතුව ජීවත් වෙන්න ගියාම වෙන්නේ ආත්මార్థයට ඉඩ දීම පමණයි. Religion leads us to look for a dynamic transformation in our life. The Lord will bring it to fulfillment, this dynamic transformation. We cannot say that we are disciples of the Master, the Lord, and then continue to be what we are. We have to be transformed. The religion invites for a dynamic transformation in each and every one of us. Api hama kenekugema jeevithaya thula e parivartanaya adhyatmika varaprasada tulin e jeevithaya jayagrahane kirime hakiyawa swamin wahanse apita laba denawa api eka pratikshepa karana parishuddhatweta patwetcha dahas ganan shantuwaru katholika sabha ithihase inne anne e nisai අපි ස්වාමින් වහන්සේට කොයිතරම් දුරට ආදරය කරනවද කියන එක අපි විමසා විග්‍රහ කර බැලිය යුතුයි. සාන්තුවරුන්ගේ ජීවිත හැදෙන්නේ අන්න එහෙමයි. බලන්න දැන් ආගම ධර්මයක් ගැන කිසිම තැකීමක් නැති සමාජයක් නේද ලංකාවේ බිහි වෙලා තියෙන්නේ කියලා අපිට පේනවා මේක මේ පහුගිය අවුරුදු 30 40 තුල අපි සමාජයට ඇතුළත් කර වටිනාකම් කෑම බීම ඇඳුම් පැළඳුම් ධනය බලය මේවයින් මනුෂ්‍යයා පෝසත් කිරීම. ඒ පෝසත් කරන්න එපයි කියලා කියනවා නෙමෙයි. නමුත් ඒ පෝසත් වීම තුළ අපි ඉගෙන ගත යුතු ආධ්‍යාත්මිකත්වයක් ගැන හිතන්නට ඕනේ. ආධ්‍යාත්මිකත්වයක් නැතුව විනයක් කියලා එකක් එන්න බෑ. අද සමාජයේ තියෙන විනය අපිට පේනවනේ. මේ ළඟදි මම දැක්කා රූපවාහිනියේ එක්තරා මිනිසෙක් මේ ඇඳිරි නීතිය ඉවර කරලා මේ මත්පැන් විකුණන මත්පැන් සල් විවෘත කෙරුවම එක මිනිස්සෙක් අර පොලිමක ඇවිල්ලා අරක්කු බෝතලයක් අරගෙන ඒක බීලා වීරයා වගේ මහ ලොකුවට මාධ්‍ය ඉස්සරහා පිට ඒක බීලා ඒක කානුවට විසි කරනවා මහ වීර දෙයක් කෙරුවා වගේ වීර ක්‍රියාවක් මෙන්න විනය කියන එක this is discipline see that man who came to the liquor shop bought a bottle of arak drank it in front of the media to show that he is a real hero and he threw that bottle onto the side of the road polluting that place also no sense of discipline no sense of worth of human life see the youngsters who are going after drugs and the people who are selling drugs this is a plague that has hit our country every day thousands of people are being affected Hundreds of kilograms of heroin and cocaine are being found here and there. People ask the question naturally, what will happen to this heroin and the cocaine? Is that destroyed or is that returned to the people who sell them in the market? That kind of doubt is there in the minds of the people. But these youngsters who have become lost in their life without any sense of direction, kisima මාර්ග උපදේශකත්වයක් නොමැතිව නාස්ති වෙලා යන මේ තරුණ ජීවිත විනාශ කරන මේ විශාලම අභියෝගය අද ලංකාවට තියෙන්නේ මේ මත්ද්‍රව්‍ය පිළිබඳ අභියෝගයයි මේ ළඟදිත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 ගාණක් අහු වුණා මේක දිගටම ඉඳලා හිටලා අහු වෙනවා මේ මත්ද්‍රව්‍ය හෙරොයින් සහ කොකේන් කියන අපේ තරුණ පරපුර සම්පූර්ණයෙන්ම නොමග යවලා ඒ ළමයින්ගේ ජීවිත විනාශ කරන විශාල විනාශයක් මේක මේ විදියට පාලනය කරන්න බෑ රජයටවත් පොලිසියටවත් මේක පාලනය කරන්න බෑ තනියම ජනතාවගේ සහයෝගය මේකට තියෙන්නට ඕනේ
एनिसा अपे गम्वल आदरणीय सहोदर सहोदरीनी मत कुडु विकनुनानं कौरु हरी अपि दान्नवा गम्वल इन्न मिनिसु कौद मेवा करन्ने कियला ए मिनिसुन एक कथा करन्न एपा ए मिनिसुन्ट दोरवल वहला दान्न ए मिनिसुन्व पिलिगन्न एपा ए मिनिसुन्ट अपे विरुद्धत्वे प्रकाश करन्न ओने अन्न एहेम मेगोलांव कोन् करन्न ए गम्वल समाजेन मे वगे कैत वैड कर मिनीसुंट अभी सलकन एक वेरदी एम करपुआमा मिनीसुंगे तरुणे अंगे तरुणी अंगे जीवित विनाश करण वेड पीलवेट अभी अनुकूलतावे दक्वन मेक रजेट हो पोलिसट पमनाकान पुल अंदे अग्नि दिस होल बिजनेस ऑफ ड्रग्स नाइदर द गवर्नमेंट नॉर द पोलिस कैन स्टॉप दिस ऑल द पीपल इन दिस कंट्री मस्ट टेल नो टू ड्रग्स फिनिश्ड विद दिस And we must have the guts. We know who the people are who are bringing these things, starting from the politicians right down to the last person. We must protest about this. We must tell them, no, finished. You are not part of our society. We must ostracize them in a way to punish them in order that they may reform themselves, not because we want to take revenge from them, but because we need to protect our youngsters, thousands of youngsters. You saw how this coronavirus spread recently due to the activities and due to the indisciplined behavior of some of the drug addicts in one village. How many people were affected because of that? This menace must be overcome by a civilized Sri Lanka. If we live in a civilized country, we must stop this mess. This is another war that has to be waged in order to protect our future generations. Meva tamai me aagama kiyana eka nikan me coat ekak andinawa wage nemei. Wearing a coat or a dress, religion is not like that. Religion has to be the daily options that we make must reflect the religious principles that we stand for. Our Christianity, our Buddhism, our Hinduism, our Islam religion, we must make these principles work in our life. It is very important for us to understand the value of this. There is no society without religion. All human beings are religious human beings. That we must understand. Whether we say it or not, all of us are led by principles and values that are beyond the grasp of day-to-day life. Enisa ada visheshakaren मामे अवस्था वक्र गो स्वामी नुहन से कि उन्वहन से उन्वहन से आदर जीवत्न ए जीवत्न एक विधियट उन्वहन से कियन विधियट उन्वहन से कियन देवा करांड योमुन किया मेकन का वचने किएने का कुतरा निमे एक उन्वहन से कि मठ स्वामी स्वामी किएला वेडक ने मम कियन दे करांड पुर्द किएला दिस इज वाट इज द मोस्ट इंपॉर्टेंट थिंग द होली स्पिरिट विल कम एंड ड्वेल इन आर हार्ट्स if we allow the Lord the first place in our life. What is important is that let us do so. So many saints down the history of the church did that. Santhuvarun buho ganan sabha ithihase mululleema tamange jeevitha sielu deetam wada kapakale swamin wahanse wenuen e nisa da oun jayagrahi tattweka sitinawa. E wage apitath e paareme yannata puluwam bawa api mataka thaba gata yutui. Let us therefore pray that the Lord will bless and help us to go in that path whereby we build our faith on the solid rock of faith in God and in his son Jesus Christ. Swamin wahanse tula apage jeevithaye e parvathaye mata godanaga gannata api thirane karamu ganna hama thiranekadima swamin wahansege dharmayata anuwa ape jeevitha hadagaswa gannata katiyutu karamu. ඔබ සැමට ජේසු පිහිටයි. එකම දෙවියන් කෙරෙහි මම විශ්වාස කරමි ආශ්‍රාවවලද පෙරෙන්න පිනසියල්ද මාවරල සිල්වයි දෙවියන් කෙරෙහි විශ්වාස කරමි දෙවියන් වහන්සේගේ දැන් පුත්‍රයාද එකම ස්වාමීන් වහන්සේ ජේසුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි
උන්වහන්සේ සෑම කල්පතම පෙර පියාණන්ගෙන් ජනිතු සේක උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයෙන්ද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක ජනිතු නමුත් මහණ ලැබ පියාණන් වහන්සේ සමග එකම බවත් වේ ඇතිව උන්වහන්සේ වැඩ සිටින සේක උන්වහන්සේ හේතු කොටගෙන සියල්ල මානු ලැබුවේය මිනිසා උදෙසාද අප ගැලවීම උදෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැසව දාලසේක සුජාතමයන් වහන්සේගේ අනුභවයෙන් කන්නේ මරියාවන්ගෙන් මිනිස් බවගෙන උන්වහන්සේ මනුෂ්‍යයා වූසේක තවද උන්වහන්සේ අපුදේශා පොන්සු පිලාතු යටතේ කුරුසේ අනගසනු ලැබ මරණ වේදනා විඳ උගුත් වී තැන්පත් කරනු ලැබුසේක සුදලිය විලි පරිදි උන්වහන්සේ තුන්වනදා උත්තාන වූසේක උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටිනසේක ජීවතුන්ද මළුන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක උන්වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැත්තේය පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයාණන් වහන්සේගෙන් හා නික්මෙන සම්බිදානන්ද ජීවදායක ආනන්ද වූ සුජාතමයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි උන්වහන්සේ පියානන්ද පුත්‍රයානන්ද සමග එකම වන්දනාවක් මහිමයක් ලැබනසේක උන්වහන්සේ දිවසරුන් මගින් කතා කරසේක අපෝසුලරුන්ගෙන් පැවතෙන එකම සුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි පෞකමාව සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව දාගනිමි තවද මළුන්ගේ නැවත නැගීමද මතු පැමිණෙන සදා ජීවිතයද බලාපොරොත්තු වෙමි ආමෙන් ආදර දෙවිපියාණෙනි උත්තාන වූ කිතු සමිදානන් තුල විශ්වාසයේ තබා ජීවත් වීමට ඔබ දරු කැල මෙහෙයවීමට සුද්ධෝත්තම පියාණන් රදගුරු පූජක පැවිදි සැමහට වරම් දෙන පිණිසද ස්වාමීනි අප කරන යාඥා සවදානම දෙවිපියාණෙනි කොරෝනා වසංගතයෙන් අප රට බේරා ගැනීමට වෙහෙසෙන රාජ්‍ය නායකයින්ටත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටත් ආරක්ෂක සේවයේ සැමටත් සමාජ සේවාවන්හි සැමටත් ඔබ වහන්සේගේ ආශිර්වාදය හා රැකවරණය ලැබෙන පිණිසද ස්වාමීනි අපකරණ ආඥා සවදානම ආදර දෙවිපියාණෙනි මෙම වසංගතයට ගොදුරුව රෝගීව සිටින්නන්ට ඉක්මන් සුවයත් මෙලව හැර යාමට සිදු වූ සෑම අයෙකුගේ ආත්මයට නিত্য සැනසීමත් ඔබ කරුණාව තුල ලැබෙන පිණිසද ස්වාමීනි අපකරණ ආඥා සවදානමනව කරුණාවර දෙවි පියාණෙනි ගෝලීය වසංගත තත්වය තුල රටවල් පෙර ලෙසට දෛනික කටයුතු වල නිරත වීමට ජනතාවට නැවත තම එදිනෙදා ජීවිතය ජීවත් කරවීමට ඔබ වහන්සේගේ අසීමිත ආදරයෙන් හා ශක්තියෙන් පූර්ණ වන පිණිසද ස්වාමීනි අපකරණ ආඥා සවදානම දෙවි ස්වාමීනි ඔබ වහන්සේගේ ප්‍රේමය තුල අපට ලබා දුන් කැඳවීම ගැන අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙමු ඒ ප්‍රේමය තුල සෑම දිනකම සෑම මොහොතකම ජීවත් වෙමින් ඔබ වහන්සේගේ සුදාත්මනන් වහන්සේගේ මඟ පෙන්වීම තුල පොහොසත් වන්නට අප යොමු කළ මැනව මේ කී දේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමෙන්
සහෝබගේ ආගය සිළු බලති දිවිපියාණන් වහන්සේට ප්‍රසන්න වෙන පිණිසයි ආඥා කරන්න ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්නු සඳහාද අපරාධමන් වහන්සේගේ මුරුෂිදෝ සභාවට ප්‍රයෝජනෙ අනුසු සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේ මේ ආගය පිළිගන්නාසේක්වා දයාබර දෙවි ස්වාමිනේ මේ පුද පඬුරු සමග අපගේ ඇයදීමද පිළිගන්නට කරුණා කළ මැනව ඔබ වහන්සේගේ දයාබර සමාව අපට ලබා දී අප පිරිසිදු කර ඔබ වහන්සේගේ ප්‍රේමේ ප්‍රසා නිධාන ලබා ගැනීමට අප සුදුසන් කළ මැනව මේකේදී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමේන් ස්වාමින් වහන්සේ ඔබ සමග වෙනසේක්වා ඔබ සමගද වෙනසේක්වා ඔබගේ සිත යොමු කරන්න ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු හේයෝගේ උරේතුද ක්‍රියාවකි දෙවි ස්වාමිනී අප ඔබ වහන්සේට සමකල්ලීම තුති පිදී යුතුවද කිසුන් වහන්සේ අපගේ පාස්කු බිලිපන්දු ලෙස යාගයක් වූ මේ උතුම් සමේදී වඩා මහත් හරසරින් අප වහන්සේට ප්‍රශංසා කිරීම සැබවින්ම යෝගී යුතුය සාධාරණය ගැලවීම දායකය කුමක් හේින්ද යතුත්තාන වූ ක්‍රිස්තුස් වහන්සේ තුල අපහට පරිපූර්ණ වූ ජීවිතය උදාවන්නාසේම ජරාපත් වී ඇති මේ ලෝක සත්වයාද උත්තානේ බල මහිමෙන් අජරාමරව නවතාවය කරා එළඹෙන්නෝය ඒ නුතානේ ප්‍රීතිය නුදම් වීලව පුරා ඔබගේ විශ්වාසකේ ආනන්ද වන්නෝය ස්වර්ගීය බලතාවය උද සුර දූත සමෝයාද ඔබ වහන්සේගේ මහිමේ වනමින් නිතිපතා ඔබට තුති ගී ගයමින් මෙසේ සාදුකාර දෙන්නෝය සුයි සුද්දේ ලෝකාරුදේ ස්වාමීන් වහන්සේ සුයි සුද්දේ ආසත් පුලවතුරුගේ මහිමෙන් පිරිතිවේ स्वर्गेहि जय श्री वेवा स्वामी वांसे के नामेन वडिनुतानो भाग्यवत्य स्वर्गेहि जय श्री वेवा ऐसे ये स्वामीनि ओब वांसे सबविन में सुविशुद्धय सीलु सुविशुद्धतावे उल्पत ओब वांसे में ඒ ඉන බෝහන්සේගේ ආත්මනන්ගේ අනුභවයෙන් මේ පඬු පරිසුද්ධවත් කරන මෙන්න ඇදිමු අපේ සේ යදුණියේ මේ පඬුරු අපුදේශාපගේ ස්වාමින් වන දේස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වන සඳහාය උන්වහන්සේ දුක්සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපේ රැගෙන බෝහන්සේට තුති පුදමින් එය කඩාසුව කී ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක ඔබ සැම මේන් ගෙන අනුභව කරන්න සැබවින්ම මෙය ඔබ උදේසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි රාත්‍රී භෝජනයේ වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදාසුව කී ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක ඔබ සැම මේන් ගෙන පානය කරන්න සැබවින්ම මේ අභිනව වූ දානන්ත වූද කිවිසුමේ මාගේ රුධිර කුසලානයි පවකමා සඳහා වූ දේසාද සියලු මනුෂ්‍යයන් දේසාදේ වගුරුන් ලබන්නේය මාසි කිරීම පිණිස මෙය සිදු කරන්න අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු ගුරු සිය
දෙවියන් වහන්සේගේ මරණයේ දුත්තානේ ද සීපත් කරමින් ජීවන දායක කූපියද ගැලවීම දායක කුසලාන් ද අපේ වහන්සේට පුද කරමු ඔබ හැම වෙසිටමින් ඔබට සේවය කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපේ වහන්සේට තුති පුදමු ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට සිරු දීරයට සහභාගී වන්නා වූ අප සැම සුද්ධාත්මයන්න් විසින් එක්සත් කරන ලබන ලෙසවනතව ආයද සිටිමු ස්වාමිනී මුල්ලොවෙහි පැතිර පවත්නා වූ වහන්සේ සුදෝ සභාව සිහි කළ මැනව පළමුවෙන ෆ්‍රැන්සිස් නමැත පොදු පියානන්ද මල්කම් රංජිත් රදුගුරු තුමන්ද සහායක රදුරු වරුන්ද සකල පූජක පැවිදි පිරිස සමග එම සභාව දයා ගුණයෙන් පිරිපුන් වන්නට සලසනු මැනව උත්තානේ බලාපොරොත්තු ඇතුව මිය කී අපගේ සහෝදර සහෝදරයන්ද ඔබ වහන්සේගේ දයනුකම්පාව කරෙහි විශ්වාසය ඇතුව නැසුණු කුස සියල්ලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රී වතුමඩලී ආලෝකයේ වෙතට පිළිගත මැනව අප සියල්ලනට දයනුකම්පා කළ මැනව භාග්‍යවත් දේව මාතාවන් වන කනිමරියාවන්ද ඕතමියගේ පති වූ සුදෝ ජුසේ මුනිතුමන්ද භාග්‍යවත් අපෝස්තුලවරුන්ද ජුසේවාස් මුනිතුමන්ද සෑම කාලයන්හිම ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවි ගෙවූ සියලු සුදවන්තයන්ද සමග සදා ජීවනයේ සහභාගී වීමට අප සුදුසන් කළ මැනව තවදෝන් හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි පියාණනි ශුද්ධාත්මයන්න් ආ සමග එක්ව වැඩවසන්නා ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටම අත් වේවා දායකන පනතින් ප්‍රගුණ වී දේ උපදේශයෙන් පුණු වී අපි ආඥා කරන්නට ඉදිරිතර වෙමු ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා ඔබ වහන්සේගේ රාජ්‍ය ප්‍රේමේවා ඔබ වහන්සේගේ යමකට ස්වර්ගයෙන් මෙලවෙහි වේවා අපගේ දිනදා භෝජනය ලබා දාන එකල මෙනව අපගේ වර්ධනයේ වැඩි අප කමා කරන ආමෙන් අපගේ වැඩි ද කමා කරන මෙනව Deliver us, Lord, we pray, from every evil. Graciously grant peace in our days, that by the help of your mercy we may be always free from sin and safe from all distress, as we await the blessed hope and the coming of our Savior, Jesus Christ. For the kingdom, the power, and the glory are yours, now and forever. Lord Jesus Christ, who said to your apostles, "Peace I leave you, my peace I give you," look not on our sins, but on the faith of your church, and graciously grant her peace and unity in accordance with your will, who live and reign forever and ever. Amen. The peace of the Lord be with you always. And with your spirit. Let us offer each other the sign of peace. Lamb of God, you take away the sins of the world. Have mercy on us. Lamb of God, you take away the sins of the world. Have mercy on us. Lamb of God, you take away the sins of the world. Grant us peace. Behold the Lamb of God, behold him who takes away the sins of the world. Blessed are those called to the supper of the Lamb. Lord, I am not worthy that you should enter under my roof, but only say the word, and my soul shall be healed. The body of Christ.
Christ be made life everlasting. Amen. जेसु स्वामीन वहन्से ओब वहन्से सत्प्रसादे वेड़ सिटिन बाव मम विश्वास करमी सियलुम करुणावल ओब वहन्से गिन लभागन्नट पुलुवन बाव अदहागनीमी मेवन तुरु ओब वहन्से ट विरुद्ध वकल अनदर वलट बहु से विक्षोप वेमी मागे मुलु हृदयन मम ओब वहन सेट आदरे वेमी मे आदरे निसा ओब वहन सेव सक्रमेंतु आकारेन देन लबा गन्नट नोहेकि बेविन आत्मिक आकारेन मत लबा गन्नट कैमति वी बोहो से आशावेमी जेसु स्वामीन वहन्स मागे हृदयट वडिन वासो दे ओब वहन से सबैले सिन देन मावित वेडिया से सिपाचार कर स्तुति कर मी ओब वहन से ट वेडियन विन काट वतन आदरे नोवे मी ओब वहन से गिन किसी कलेक अहक नुवन्नट मट करुणा कल मेनव आमें अपि आज्ञा करमु सियलु बलति सदातन देवी स्वामिनी क्रिस्तुन वहन्सेगे उत्थानय मगिन ओब वहन्से अप सदा जीवितेट सुदुस्सन कल सेक्वेद अदाप तृप्तिमत् वू मे गलवीम दायक आहारेन शक्तिमत् वी ओबगे मरणे हा उत्थाने अनुहसिन विसीमट अपट वरम दुन मेनव मेकी दे अप स्वामीन वन जेस क्रिस्तुन वहन्से उदेसाम लबेवा प्रियादर सहोदर सहोदरियनी मेम दिव्य पूजा यागे सजीविव उपवेत गिनेमट दायकत्वे दुन्नु वर्बुम रूपवाहिनियटात् एवगेम सिरस माध्य जालेटात् श्रीलंका गुवन विदुली संस्थावे वेलंद सेवेटात् सेत् एफएम गुवन विदुली नालिकावटात् अपे हृदयंगम स्तुतिय मे अवस्थावे पुदकर सिटिनवा मे मगिन अपे जनतावट अवश्य मे आध्यात्मिक सहने लबादीमट ओन देक्कु अनुग्रहायट स्तुति मेम दिव्य पूजा अगरदगुरु पदविये वेब्बडविये सह फेसबुक पिटु ओस्सेद सजीविव विकाशनीय वू बव ओबट मतक कर सिटिनो लंकावे दैनट पलवन पुवत्पत अतरिन पेरणीम पुवत्पत वन ज्ञानार्थ प्रदीपय सह कैथलिक मेसेंजर यन मे पुवत्पत मे मास अवसान इरुदिन सिट याली पलकिरीमट कटयुतु सूदानम करमिन तिबेन बव दैनुम देन्नट कैमति ए पुवत्पत्वल पिटपत् मिसमय मिसम बारपीतुमा हरह ओबट लबा गन्नट पुलुवन् वेनो पौल याज्ञाव जपमालय दिगिन दिगटम शक्तिमत्व सिदु करमिन अप रट तुल मे कोरोना वसंगतय पराजय किरीमट गेन यान वेडपिरिवेल शक्तिमात् करन्नट स्वामीन वहन्सेगे आधार इल्ला याज्ञा करन लेस सियलु देनागेन्म इतामत् ओनेकामिन इल्ला सिटिनवा मे रट तुल नैवत वरक्
යථා තත්ත්වයේ ඇති කරන්නට අපි සියලු දෙනාම වෙහෙස මහන්සි විය යුතුයි. ඒ නිසා මේ කටයුත්තේදී අපි ඒ අය වෙනුවෙන් ඒ අපේ වෛද්‍යතුමන්ලා ඒ හෙද හෙදියෝ ආරක්ෂක අංශවලින් ලද හරින් ඒ කරන කැපවීම අගය කරමින් ඒ වගේම රජයේ ඒ ඒ අංශ බාර අමාත්‍ය මණ්ඩලවල අය සහ ඒ අදාළ රජයේ නිලධාරීන් සියලු දෙනාටම මේ කටයුත්ත ඉතාම හොඳින් කරගෙන යන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි යාඥා කරමු. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සියලු බලති දෙවි මහෝත්තමයාණන් වන පියාණෝද පුත්‍රයාණෝද සුදාත්මයාණෝද ඔබ ආශිර්වාද කරන සේක්වා. ආමේ. යන්න සාමය ගෙන යන්න. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා.